උපන්න සහතිකින් අරමන ජීවිතය මරණ සහතිකින් කෙලවරෙනවා. ඉතින් මේ මරණ සහතිකින් කෙලවර වන ජීවිතය උපන්න සහතිකින් අරමන ජීවිතය අතරතුර මොනතරම් නම් සහතික අපේ ජීවිතයට ලැබෙනවාද. ඉතින් අපි කවුරුත් මිය යනවා. ඒ බව සිහියේ තබාගෙන අපි ජීවත් විය යුතුයි. සදහතුනි බෞද්ධයා රූපවාහිනිය ඔබේ ජීවිතය නිවැරදිම වෙනසකට රැගෙන යන්නට නිර්මාණය කළ නවතම වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 6 වන සතිය මෙලෙසින් අද දවසේ ආරම්භ වන්නේ. සදහතුනි මේ සතිය තුල ගෞරවනීය දේශකයන්න් වහන්සේ මරණානුස්සතිය ඇසුරෙන් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පවත්වනවා. ඉතින් අද දවසේදී සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුන පූජනීය උඩුතුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේ උතුම් දම් සභා මණ්ඩපයට සාදු නාදනම්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහතුනි මරණානුස්සතිය සිදු කරන ආකාරය, ප්‍රායෝගිකව සිදු කරන ආකාරය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දවසේදී අපට මැනවින් පහදා දේවි. අද ප්‍රතිවේක්ෂා වැඩසටහනට තමන්ගේ ධන පරිත්‍යාගය කරන්නට මේ උතුම් දේශනාව ලක්වැසි ලෝවැසි සැමට ශ්‍රවණය කරන්නට දායකත්වයෙන් කටයුතු කරනවා බිසල්කොටුපාර කොළඹ ගියාර ඇඹිලි පිටියේ පදිංචි SP ප්‍රදීප් වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින්. එසේනම් මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදු නාදනම්වා පාද නමස්කාර පූර්වකව ඇරයුම් කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සතු සතු සතු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාතු සාතු සාතු. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉතිමා චතුරාරක්ඛා භික්ඛු භාවේය සීලවාති. සාතු සාතු සාතු. සදාබුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අපි නිබඳව නිරතුරුව අපි ගැන විමසලා බලන්න ඕනේ. අපිට නිවැරදි සිතුවිලි ඇති වෙනවද කියලා, නිවැරදි සිතුවිලි ඇති වෙනවද කියලා විමසලා බලලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන නිවන් දකින්න වැඩපිළිවෙල අපේ තුලින් වර්ධනය කරගන්න ඕනේ, සියලු දුක් නැති කර ගැනීමේ අභිලාෂයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය තුළින් අපි අවබෝධ කරගත යුතුව තියෙන්නේ මේ පංචුපාදානස්කන්දයෙහි නැත්තං අපේ මේ ජීවිතයේ හැම නිමේෂයකම තියෙන අනිත්‍ය දුක්ක අනාත්ම ලක්ෂණයන්. අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණයන් තමයි අවබෝධ කරගත යුතුව තියෙන්නේ. එතකොට ඒ අනිත්‍ය ලක්ෂණය කියන එක අපේ සිතට දැනෙන්න ඕනේ. දුක්ඛ ලක්ෂණය කියන එක අපේ හිතට දැනෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණය කියන එක අපේ හිතට දැනෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණය හඳුනා ගන්නා වූ, දුක්ඛ ලක්ෂණය හඳුනා ගන්නා වූ, අනිත්‍ය ලක්ෂණය හඳුනා ගන්නා වූ සිත් පහළ වෙන්න ඕන අපිට. එහෙම සිත් පහළ වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා තමයි අපි මේ යම් ආකාරයක බෞද්ධ ධර්මය තුළ මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ තියෙන හැමදේම අන්න ඒ අරමුණට යෑම සඳහා. අනිත්‍ය ලක්ෂණය
දැනෙන සිතක් පහළ වෙනවා නම් ඒ සිත පහළ වුණ බව අපි දන්නවද නැද්ද? ඒක තේරෙනවා නේද? ලක්ෂණ තේරෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණ තේරෙන්න ඕනේ. දුක්ඛ ලක්ෂණ තේරෙන්න ඕනේ. හැම තැනකම. එතකොට අපි හැමද අපේ හිතට ඒ අරමුණ වැටහෙනවද කියලා බලන්න ඕනේ. අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන තුළ දැන් අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි ගොඩ ධර්ම කරුණු කතා කරන්නේ නැහැ. සූදානම් වෙන්නේ කොහොමද මේ මරණ අනුස්සතිය කියන්නේ අද දවසට අද මේ සතියට අදාළව 6 වෙනි සතිය අදාළ මාතෘකාව තමයි මරණ සතිය. එතන මරණ සිහිය වර්ධනය කර ගැනීම සඳහා කරන ප්‍රායෝගිකව කරන මරණ අනුස්සති භාවනාව කරන විදිය සම්පූර්ණයෙන් අද අපි සාකච්ඡා කරගන්න ඕනේ. සාකච්ඡා කළා මොකද කරන්න ඕනේ? හෙට වෙනකම් බලන් ඉන්න ඕනේ. නෑ. දැන් දන්නවා ප්‍රත්‍යක්ෂා වැඩසටහන ගැන අද පටන් ගන්නවා. නේද? අද අපි ආරම්භ කරනවා මරණානුස්සති භාවනාව මේ සතියේම වෙනදට වැඩිය මේක සිද්ධ කරන්න. ඉතින් සිද්ධ කරන්න නැතුව නිකන් හොයාගෙන ඉන්නව නම් අහගෙන ඉන්න මේ ලෝකේ වැඩක් වෙන්නේ නැහැ. හරිද? අපි දැනගන්න ඕනේ තමන්ගේ පැත්තෙන් මේක වර්ධනය කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරගන්න. ඒක හින්දා හොඳට බලන්න ඕනේ. හොඳින් විමසලා බලන්න ඕනේ කොහොමද මේක සිද්ධ කරගන්නේ කියලා. අපි මතකද සාකච්ඡා කරගත්තා, මතක තියාගෙන සරලව කතා කරලා කාරණාවත් එක්ක මතක තියාගන්න කාරණා ටික සිහිය තබා ගන්නවා. ඒක මතක තියාගෙන අද දවසේම මේ භාවනාව සිද්ධ කරනවා. එතකොට හෙට දවසෙත් අපි මේ පිළිබඳ නැවත සාකච්ඡා කරනකොට බොහෝම ප්‍රායෝගික තත්යකට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට අනිද්දා දවසේ මේ පිළිබඳ ධර්ම සාකච්ඡාවක් කරනවා. ධර්ම සාකච්ඡාවක් කරනකොට අපි දන්නවා ඒ ධර්ම සාකච්ඡාව තුළින් අපිට ලැබෙන ලාභය තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊළඟට හතරවෙනි සතියේ මේ කරගෙන යන අයට තියෙන ප්‍රායෝගික ගැටලු ටික හතරවෙනි දවසේ කරගෙන යන අයට තියෙන ප්‍රායෝගික ගැටලු ටික සාකච්ඡා කරනවා. හරි? එතකොට පස්වෙනි දවසේ වෙනකොට මේක අපි සමාජගත කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. එතකොට පස්වෙනි දවසේ සිකුරාදා විතර වෙනකොට මේ සතියේ හොඳට උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකුට යම් ප්‍රතිඵලයකට එන්න මරණ සතියෙන් සිද්ධ වෙන තත්ත්වය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙවි. හොඳයි. ඉතින් මේ අදහස තියාගෙනයි අද සාකච්ඡාව ආරම්භ කරන්නේ. නමුත් මං කතාව පටන් ගත්තා. එහෙම කියන්නම්කෝ කතිකාවත පටන් ගත්තදී මතක් කරා ත්‍රිලක්ෂණය ගැන. ත්‍රිලක්ෂණය කියන්නේ හිතට දැනෙන දෙයක්. අපේ මුළු ජීවිතේම කියන්නේ සිද්ධි ගොඩක්. මතක් කරන්න. මේ වෙලාවේ බැලුවොත් අතීතයට පොඩ්ඩක් හිත යොමු කරලා අතීතය කියන සිද්ධි ගොඩක පැටලිච්ච පිරිසක්ද නැද්ද අපි? නේද? ඒක මේ හීන වගේ. සමහරවිට හීනෙන් දැක්ක දෙයක්ද හැබැයි වුණ දෙයක්ද කියලාවත් මතක නැති තරමටම. ඒක මට ඇත්තට හීනකින්ද මම දැක්කේ නැත්නම් හැබැයි වෙච්ච දෙයක්ද කියලාවත් දන්නේ නැති තරමටම අර ඔක්කොම හීන වලට ගිහිල්ලා. මෙතනින් ගිලිහෙන හැම සිද්ධියක්ම යන්නේ සිහිනයකට. ආපහු ගන්න බැරි සිහිනයකට. හවුද නැද්ද? විඳ දෙයක් අහපු දෙයක් හැම දෙයක්ම යන්නේ යම්කිසි සිහිනයක් වගේ. එතකොට අන්න ඒ සිහිනගොඩ තමයි අපේ අතීතය කියලා අපිට හැදිලා තියෙන්නේ. පිළිගන්නවද? ඒ සිද්ධිවල සමහර ඒවා අපිට හරියට පීඩා ඇති වෙච්ච දේවල්, දුක් ඇති වෙච්ච දේවල්. සමහර දේවල් අපිට හරියට සතුට ඇති වෙච්ච දේවල්. දුක් ඇති වෙච්ච හැම දෙයක්ම අරන් බලන්න හොඳින් තිබ්බ දේවල් වෙනස් වෙලා හින්දාද නැද්ද දුක් ඇති වුනේ? හොඳට කතා කර කර හිටිය අය නරකට කතා කරා. නේද? හොඳට පෙනුමට හිටිය අයගේ පෙනුම නරක වුණා. හොඳට තිබ්බගේ නැති වුණා. නැත්තම් කැඩුනා විදුණා. හිතවත්කම් හොඳට තිබ්බ හිතවත්කම් පළුදු වුණා. එන මොනවා හරි ලොකු වෙනසක් ඇති වුණාමද නැද්ද දුක් ඇති වෙලා තියෙන්නේ? මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අස්ථිරයි. ස්ථිරව තියෙන්නේ නෑ. එහෙනම් වෙනසකටපත් වෙන ස්වභාවය තියෙනවා නම් දුකක් ඇති වෙනවා. හරි.
ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී අපිට ඒ වෙනස් වෙනකොට අපි අකමැති පැත්තට වෙනස් වෙනකොට අපේ ප්‍රාර්ථනාව හැම්බෙලේ මොකද්ද? හොඳ පැත්තට වේවා, හොඳ පැත්තට වේවා. ඒක නිකන් ඇතුලෙන් දත්මිටි කනවා වගේ වැඩක්. අනේ මේක මේ පැත්තට වෙනවනම් නේද? මේක මේ පැත්තට වෙනවනම් කියලා ඇතුලෙන් දත්මිටි කනවා වගේ ගතියක් තියෙනවා. හැබැයි එහෙම වුණාට එහෙම වෙන්නේ නැහැ. මට මම මෙසේ වේවා, මෙසේ නොවේවා, මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට අපිට හැඟීමක් දැනෙනවා. මේක වෙන්නේ නැහැ නේ මට ඕන හැටියට කියලා. මට ඕන හැටියට වෙන්නේ නැහැ නේ කියලා හැඟීමක් දැනෙනවා. නේද? අන්න ඒ දැනෙන්නේ මේ ලෝකේ තියෙන මොන ලක්ෂණයද? අනාත්ම ලක්ෂණය. ඒ දැනෙනවා අපිට ඒක. වෙනස් වුණා කියලා දැනෙනවා, තිබ්බ විදිහට තිබ්බේ නැහැ කියලා දැනෙනවා. අනිත්‍ය ලක්ෂණය. ඒක දැනෙනවා අපිට. නේද? සමහර දේවල් හොඳ පැත්තට වෙනස් වුණාට ඒ වෙනස් වෙනකොටත් දැනෙනවා, අයියෝ මේක අනිත් පැත්ත හැරෙනවනේ කොයි වෙලාවක හරි කියලා. නේද? ඒකින්ද අපිට බය තියෙනවා හැම වෙලේම. ඒ මොන ලක්ෂණයද? දුක නේද? බය තියෙනවා. දුකකට මාවපත් වෙයි, දුකට මාවපත් වෙයි කියන බය තියෙනවා. මොකද වෙනස් වෙනව නම් කොහොමත් හොඳ පැත්තට වෙනස් වෙලා වෙනස් වෙලා යනකොට සමහර අයට හිතෙන්න පුළුවන් ඒ වෙනස් වීම සැපයින කියලා. හරිද? නමුත් ඒ වෙනස් වෙන හැම නිමේෂයකම තියෙන්නේ මොකද්ද? බයක් උපදිනවා. ඇයි බයක් උපදින්නේ? කොච්චර හොඳ පැත්තට වෙනස් වුණත් මේක නරක වෙනවා කියලා දන්න හින්දා කොයි වෙලේද දන්නේ නැහැ. ළමයෙක් වුණත් හොඳට හැදෙනකොට හැමෝම හරි බයෙන් ඉන්නේ. ඒ කොයි වෙලාවෙම ළමයා වෙනස් වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙම ළමයා නේද මොනවා කරයිද දන්නේ නැහැ කියලා බයෙන් ඉන්නේ. එතකොට අපිට ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා ඉදිරියේදීත් ජීවිතයේ. ඔන්න ඔය වගේ සිද්ධි සමුදායක් එනවා. නමුත් අපිට මේ තියෙන தত্ত্বය අපේ මනසින් ඉක්මනට මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ හැම නිමේෂයකම තියෙන ඒවා පේන්නේ නැති හින්දා, දැනෙන්නේ නැති හින්දා, තේරෙන්නේ නැති හින්දා හැම නිමේෂයකම ලෝභ දේශ මොහ මූලික වෙලා ජීවත් වෙද්දී අපිට මොකද වෙන්නේ? ඒකෙන් පරිබාහිර සිතුවිලි නিত্য සුඛ ආත්මයි කියන සිතුවිලි පහළ වෙනවා. වැරදි අවබෝධය ඇති වෙනවා. වැරදි ගොඩ නැගීම් සිද්ධ වෙනවා. වැරදි ගොඩ නැගීම් සිද්ධ වෙනවා. ඒතර මම කියන්න උත්සාහ කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම සඳහා අපිට වැඩියෙන්ම මේ භවනාවේ තියෙන වටිනාකම කියන්නයි මම උත්සාහ කරන්නේ. මං අහනවා දැන් අපි කතා කරන්නේ සිද්ධි සමුදායක් ගැන. අන්නේ සිද්ධි සමුදායේදී වැඩිපුරම දැනිලා තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. සිද්ධි ගොඩාක් තියෙනවානේ. අතීත සිද්ධි වැඩිපුරම අනිත්‍ය ලක්ෂණය දැනිලා තියෙන සිද්ධි වගේක් තියෙනවා. අනාගතයේදීත් ඒක දැනෙන සිද්ධි වගේ තියෙනවා. අනිවාර්යම වෙන ඒ අනිත්‍ය ලක්ෂණය දැනච්ච සිද්ධි තමයි හොඳට හිටියගෙන මම අර ඉස්සෙල්ලා කිව්වේවා. හොඳට හිටියගෙන නරකට කතා කරා ඒ වගේ ඒවා. ඒ අතර වාරයෙන් ප්‍රබලවම අනිත්‍ය ලක්ෂණය මගේ හිතට දැනෙච්ච සිද්ධි තමයි අපේ පෞලිය අයගේ හිතවත් අයගේ මරණය. නේද? ඒ මරණය කියන එකේදී අපිට ලොකු වෙනසක් වුණා කියලා දැනුණා. නේද? එහෙනම් ඔන්න මරණය කියන එක ගැන දැනෙනවා නම් අනිත්‍ය ලක්ෂණය මරණය මතක් වෙනකොට පවා අනිත්‍ය ලක්ෂණය දැනෙනවා. අනාගතයේදී වෙනස් වීම සිද්ධ වෙනවා කියන්නේ අපි දන්නවා. ඒ වගේද අපි බයම වෙනස් වීම. ලොකුම වෙනස් වීම වෙන්න තියෙන මොකද්ද? මරණය. එහෙනම් අන්න අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා අපිට මේ ලෝකේ තියෙන මරණය කියන අනුන්ගේ සහ තමන්ගේ මරණය කියන සංසිද්ධියේදී. වැඩියෙන්ම දුක්සහගත සිත් ඇති වෙන්නේ මිනිසුන්ට කොයි වගේ අවස්ථාවලද? ওই සිද්ධි ටිකේ අනාගතේ බලාපොරොත්තු වෙන සිද්ධි වගේකුත් අපිට තියෙනවා කියන්නේ. අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සිද්ධි වගේක් තියෙනවා. ඒ වගේදී වැඩිපුරම දුක්සහගත සිතුවිලි ඇති වෙන්නේ මරණ සතියේ නැත්නම් මරණය වලදී. ඊළඟට
නෑමම් වේක වෙන්ඩ දෙන්න නෑ කියලත් කොච්චර දත්මිටිකෑවත් ඒකම වෙලා කරකයාගන්ට දෙයක් නැතුව හිරවුණාවගේ මේ ලෝකෙ මාවනිකං මාව හිර කරලා මේ ලෝකෙ මේ වැඩටික කරගත්තාවගේ සිතුවිල්ලක් ඇතිවෙන්නේ එවැනි සිත් පහලවෙෙන් නෙත් කොයි වගේලාල්ලද මරණය කියන අවස්ථාවද වගේ සිත් අසනී පොරදිත් ඒ වගේ සිත් ඇතිවෙනවා නොයකුත් අවස්ථාව ඇතින නොත් මරණය කියන අවස්ථාවත්තේ වගේ සිත් ඇති වෙනවා. එනම් මරණය ගැන යම් කිසි කෙනෙකුට යම් අදහසක් තියෙනව නම් පින්නත්න්නේ අන්න ඒ තැනැත්තාට අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණත්‍රය දැනෙන ගතිය තියෙනවා. එනම් මරණ සිහිය තියෙන නම් තිලක්ෂණය පිළිබඳ සිහිය ඇති වෙනවා කෙනෙකුට. ඒක මූලික ප්‍රයෝජනයක්. ඒකින් අපි මේක ඒක මතක තියාගෙන තව බොහෝ දේවල් හෙට දවස අපි මේ ප්‍රයෝජන ගැන කතා කරන්න මුොද අපි කාලේතුරු කරගන්න අද දවසේ භාවනාව ගැන ඉගෙන ගණ්ඩ මං ඒක කිව්වේ ඒක ප්‍රධාන කාරණාව හින්දා අපි මේකත් එක්ක කොහොමද කරන්න කියලා මතක් කරමු. මරණ අනුස්සතිය කියන්නේ අනුස්සතිය කියන්නේ නැවත 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 සිහිකිරීම. එතකට අද දවස අපි ඉගෙනගෙන මේ කරගෙන යනවා හෙට මේ පිළිබඳ ප්‍රයෝජන කතා කරනවා. මරණය ගැන නැවත නැවත සිහිකිරීමේදී ඉතා ප්‍රායෝගික වීමයි වටින්නේ. මේකට ආසන්නයේදී සිද්ධ වෙන සිදුවීම් සිහිකිරීම වැරැද්දන් නෙවේ. හරි තිලක්ෂණය තේරුම් ගැනීම සඳහා අපිට ත්‍රිපිටකයට අනුකූලව මරණ සතිය වැඩීම සඳහා මරණය ගැන නැවත නැවත සිහිකිරීම කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මරණය පිළිබඳ ඉන්ද්‍රියන්වල විඳියාම හරිද. එතකොට මේ කයෙන් නික්මීම එනම් ඒවා ගැන අපිට සාකච්ඡාවකට යන්න පුළුවන්. ඒ ඔක්කොම අපි කතා කරමු පසුව. කතාගන් තේදි කරන විදිහ ගැන කරන ප්‍රායෝගික ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරනවා. වෙන්න මෙහෙම අපි අපේ මරණාසන්න කාලය වෙනකොට මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මරණාසන්න කාලය වෙනකොට ඇයි මරණය ගැන නැවත නැවත සිහි කරන්න යන්නේ? හුඟක් අයට හැදෙනවද නැද්ද අසනීපයක්? ඒක හැදෙන්නේ අය හොඳ වෙන්න නම් නෙවෙයි නේද? අන්නේ අසනීපය හැදුනහම හුඟක් වෙලාවට වෙන්නේ ඉස්සෙල්ලාම ගෙදරට කොටු වෙන එකයි. අපිට මෙහෙම ඉද්දී කවුරු හරි කිව්වොත් ගේ අතුරටලා ඉන්න කියලා. ගේ අතුරෙන් එළියට දෙන්න දන්නවනේ නීතියක් තියෙනවා, නිවාස අඩස්සිය තියෙනවා කියලා. නිවාස අඩස්සිය කියන්නේ ගෙදරින් එළියට යන්න බෑ තහනම්. ලේසි වෙයි ජීවත් වෙන්න. හදිස්සියෙම අපිට ගේ අතුරටලා ඉන්න වෙනවා. ආය කවදා ඒක නිකන් අතුරට වෙලා ඉඳීවන්නේ කවදාකවත් එළියට යන්න හම්බෙන්නේ නැති වෙන්නේ ගේ අතුරෙම හිර කරලා. ඕනේ කණ්ඩ බොන් ටික දෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කිව්වොත් ඔයාට ගේ අතුරට වෙලා ඉන්න ඕනේ, මෙතනින් එහාට ඔයාට එළියට බහින්න බෑ. එක දවසක් අඩුම ගානේ කිසි වැඩක් නැතුව නේද? අනිත් මෙතන වේදනාත් සහිතයි අසනීපයන්න. එහෙනම් වැඩක් නැතුව ගේ අතුරටලා ඉන්නවා කියන එකේ එහෙම තත්වයකට මාවපත් වෙනවා කියන්නේ ඒ වෙලාවට මට කොහොමද දැනෙයිද? ආය මහනුවර නගරය කියන එක, කොළඹ කියන එක තමන් දන්න එලි පහලිය තියෙන කිසි දෙයක් අන්න හීන විතරයි. අර අපි ඉස්සෙල්ලා කිව්ව එතනින් පස්සේ හීන විතරයි ආය දැකීමක් නේද? මම දන්න අය, මගේ මන් දන්න ගෙවල්, මන් දන්න ප්‍රදේශ, මං නොයෙකුත් කටයුතු කරපු කාර්යාලය, ඒකුත් ඒවා තියෙන නේද? මරණාධාර සමිති, වැව් නේද, ගමේ පන්සල, මේ ඔක්කොම හීනයක් විතරක් බවට පත් වෙන දවසක් එනවද නැද්ද? අන්න ඒක දැනෙන්න ඕන කොච්චර වෙනසක් වෙනවද එතකොට මගේ ජීවිතේ නේද? මේ කය අසනි අන්න ඒක දැනෙන්න ඕන, දැනෙන විදිහට වෙනේ කරන්න ඕන. කවදා හරි මාව හරියට බලහත්කාරයෙන් මම මේ කැරකි කැරකි ඉන්න ලෝකේ, මම මේ ඇවිද ඇවිද එක එක දේවල් බල බල ඉන්න ලෝකේ බලහත්කාරයෙන් හරියට නිකන් මාව ගිහිල්ලා ගෙදරකට හිර කරලා දැම්මා වගේ එහෙම ගැටලු සහගත තත්ත්වයක් උදා වෙනවද නැද්ද? අන්න ඒක දැනෙන විදිහට වෙනේ කරන්න ඕන. මට කවදා හරි මගේ මේ දැන් ඉන්න මගේ සියලු වෙනස්කම් සිද්ධලා මේ ලෝකෙ නිකන් අසාධාරණයක් වුණා වගේ මාව ගියක් ඇතුළට කොටු වෙනවා කවදා හරි දවසක. පන්සලක් ඇතුළට කොටු වෙනවා. අපි කල්පනා කරන්න ඕනේ එහෙමයි. කාමරයක් ඇතුළට කොටු වෙනවා. මං හදාගත්ත ගේ ඇතුළට මාව කොටු වෙනවා කියලා හිතන්නකෝ.
ඊළඟට ටිකක් මේ අසාධි තත්ත්වයට පත් වෙනකොට මොකද වෙන්නේ? මෙන්න කුදල්ල අරගෙන ගිහිල්ලා ඉස්පිතාලෙක දානවා. දැන් මං හදාගත්ත ගී මගේ කාමරේ, මගේ මේසේ, මගේ අල්මාරිය, මගේ ඇඳුම් පැළඳුම් මං කායයක් තිස්සේ එකතු කරලා ලොක් කරලා තියාගෙන ඉන්නේ වගේ තියෙනවනේ. නේද? යතුරු ඉනේ ගහගෙන. ඒවා ඔක්කොම දැන් හීනයක් විතරද නැද්ද? ගල් හදපු ගස් කොළන් අමාරු වෙන නේද? සමහර අය වලගෙන හරි තණ්හාවෙන් ඉන්නේ. ඒ බොහෝම පරිස්සමෙන් ආරක්ෂා කරපු ඔක්කොම හීනය විතරයි. හරියට නිකන් රිමාන්ඩ් එකකට ගිහින් දැම්මා වගේ. දැන් මම අවස්ථා දෙකක් කතා කරා. මේ අවස්ථා දෙකේදීම පින්වත්නි මේ දැන් මේක වුණොත් කියලා මෙනෙහි කරන්න ඕන, හිතන්න ඕන. මේ වෙලාවේ මාව ඇඳකට කොටු වුණොත් ස්පිරිතාලේ. දැන් මට ආය බලන්න හම්බෙන්නේ ජීවිතේටම ළඟට එන අය විතරයි. බලන්න මගේ ලෝකේ කොච්චර පොඩි වුණාද කියලා. මම ලොකු පරාසයක දේවල් දකිමින්, අහමින්, විඳිමින් ඉන්නව ආසන්නයේ තියෙන. නේද? අතෙන්ට දුවනවා, මෙතෙන්ට දුවනවා, අරව බලනවා, මේව බලනවා, එහෙම ඉන්නවා. මේ වන් මේ සිතුවිල්ල හරියටම ගන්න ආය මුළු ජීවිතේටම මට බලන්න වෙන්නේ කවදා හරි දවසක බලන්න වෙන්නේ ළඟට එන අය විතරයි. එහෙම දවසක්, එහෙම කාලයක් අනිවාර්යෙන් එනවද නැද්ද? එහෙනම් අන්න ඒක දැනෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු වෙනසක් වෙලාද නැද්ද? නේද? ලොකු වෙනසක් වෙලාද නැද්ද? ඒ විතරක් නෙවෙයි ලොකු විදිහට දැනෙනවද නැද්ද? මට ඕන හැටියට තියාගන්න බෑ කියලා. නේද? මට ඕන හැටියට තියාගන්න බෑ කියලා හොඳටම දැනෙනවා. ඒ කියන්නේ මාව බලහත්කාරයෙන් එතෙන්ට කොටු කරලා වගේ කියලා. ඒක දැනෙන්න තමයි මෙනෙහි කරන්න ඕන. ඒක තමන්ට දැනෙන්න මෙනෙහි කරන්න ඕනේ. ඒ දැනීම තුල තියෙනවා ත්‍රිලක්ෂණය. ඒක මම ආයෙ විස්තර කරන්න යන්නේ නැහැ. වෙනස් වෙච්ච බව තියෙනවා, දුක්සහගත බව තියෙනවා, සහ මට ඕන හැටියට තියාගන්න බැරි බව. මේ ලෝකේ ඉන්න මාව ඇඳකට කොටු වෙන බව මෙනෙහි කරන්න ඕනේ. ඒ කොටු වෙනකොට ඇති වෙන හැඟීම, ඒ හැඟීම තුලින් ත්‍රිලක්ෂණය මතුවෙන හැටි බලන්න, ත්‍රිලක්ෂණය මතුවෙන හැටි බලන්න එක ප්‍රබලව දැනෙනවා. දැන් ස්පිතාලේ ඇඳ ඉන්න කෙනාට ඔන්න අපි යනවා. දැන් ඉන්ද්‍රියන් වල බිඳීම ටිකක්, ඔක්කොම නෙවෙයි ටිකක් මේ ගැන සාකච්ඡා කරන්න. ඉන්ද්‍රියන් වල බිඳීම පිළිබඳව දැන් මොනවද කරන දෙක? දැන් මම මතක තියාගන්න ඕනේ වෙලාව ඇවිල්ලා. පළවෙනි එක ගෙදරට කොටු වෙන එක. අසනීපයක් ඇදලා ගෙදරකට. ඒකට ඒ වෙලාවේ මොකද කරන්න ඕනේ? හැඟීමක් උපදවා ගන්න ඕනේ. මේ දැන් වුණොත් කොහොමද? ඒ වෙලාවේ මට කොයි වගේ හැඟීමක් උපදීද කියලා භාවනා කරන කෙනා මාව ගෙදරකට කොටු වුණොත් මට ඇතිවන හැඟීම කියලා ඒ ඇතිවන හැඟීම උපදවාගෙන ඒක තුළින් ත්‍රිලක්ෂණය අනිත්‍යයි, අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය අත්දැකීමෙන් මේ ජීවිතයේ තියෙන ඒක අත්දැකීමෙන් ඉන්නවා ටිකක් වෙලා. ඉන්නකොට හොඳට දැනෙනවා. දැනෙනකම් මෙනෙහි කරන්න ඕනේ. ඉතින් හරි. ඒක දැනෙනකම් මෙනෙහි කරන්න ඕන. දෙවෙනි කාරණාව ඇඳකට කොටු වෙන එක. ස්පිරිතාලයක ඇඳකට, වෙන තැනක ඇඳකට. එතකොට මට දැනෙන හැඟීම මොකක්ද? මම මෙච්චර අමාරුයි සමහරට. මම කෙනෙකුට දැඩිව ආදරයකින්, දරුවෙකුට වගේ කෙනෙකුට ආදරයෙන් ඉන්න පුළුවන්. ගොඩ යුතුකම් තියෙන්න පුළුවන් කරන්න කියලා. නේද? එතකොට ලොකු දුකක් ඇති වෙනවා. අනේ මට මේ කට්ටියට උදව් කරන්න විදිහක් නැහැ කියලා ලොකු දුකක්. නේද? මේ මං හිටියනම් මේක නෑ. දැන් ඉතින් කොහොම කයිද බොයිද දන්නේ නැහැ. දැන් කොහොමද ඉතිරි වැටි කරගනිද දන්නේ නැහැ. කොහොම රෙදි හොදගනිද දන්නේ නැහැ. කොහොම ජීවත් වෙයිද දන්නේ නැහැ. කොහොම අසරණ වෙයිද දන්නේ නැහැ කියලා ලොකු හැඟීම් තෝගයක් ඇති වෙනවා. ඒ හැම දෙයක්ම තුල මට මේ මම පොරොන්දු වෙලා තියෙන සියලු දෙනාට පොරොන්දු කඩ කරමින් යන්න වෙනවද නැද්ද? අන්න එහෙම ඒවත් ඒක දැනෙනකන් මෙනෙහි කරන්න ඕනේ. හැඟීම උපදින්න ඕනේ. මොකද්ද? වෙනස් වීමේ ස්වභාවය සහ දුක්ඛ ස්වභාවය. ඒ එතන මට පත් වෙන්න වෙනවා. ආයෙත් ඒ කවදද? තව කල් තියෙනවනේ. නේද? එහෙම කියන්න බෑ කාටවත්. තව කල් තියෙනවා කියලා කියන්න බෑ කිසිම කෙනෙකුට. එහෙනම් අන්න ඒ වගේ ඊළඟට මට ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව මෙනෙහි කරන්න ඕන. දැන් එතකොට මේ තුන දෙකයි. දැන් එතකොට තුන්වෙනි එක තමයි ඉන්ද්‍රියන් වල බිඳී යාම ගැන අපි මෙනෙහි කරමු. මෙහෙම ඉන්න කෙනාට පින්නත් නී ඇස් පේන්නේ නැතු වෙනවා.
ඇස් දෙක ඇරියත් ඇස්පෙන් නැතු වෙනවා. අන්න භාවනා කරන කෙනා හොඳට ඒ හැඟීම උපදවාගන්න. මේ ඇස් දෙක මෙහෙම මැරෙන්න බැරුණා. කවදාරියම වෙනවද නැද්ද? ඇස් දෙක ඇරෙන්නෙම නැතු වෙනවා. ඇස් පියාගෙන භාවනා කරන කෙනා ඒ හැඟීම උපදවා ගන්න හදනවා. මෙහෙමම ඉඳුණාම මොකද වෙන්නේ? මොනවා හිතේද මට? මේ ලෝකේ මගේ ඇහෙන් දැක්ක කිසි දෙයක් ආය දකින්න හම් වෙන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. එතන අරිට වැඩිය ත්‍රිලක්ෂණය ම ප්‍රකටයි. ලොකු වෙනසක් වෙලා මගේ ඇහැ අනිත්‍ය ස්වභාවය ප්‍රකට වුණා මට. නේද? ඒක මහා දුක්ඛිත තත්ත්වයක් සහ මට ඒක එහෙම වෙන්න එපා මෙහෙම වෙන්න ඕනේ කියලා ගන්න පුළුවන්කම නැහැ. හරි. ඊළඟට දැන්නම් දැන් කීයද? 3යි. මතකයිද? මතකද බලන්න. ගෙදරකට කාමරයකට වගේම ඇස් පේන්නේ නැතු වෙනවා. ඇත්තටම අපි ඇස් පේන්නේ නැති වුනහම අපි මොකද කරන්නේ? කන් දෙකෙන් ඇහෙන කන් දෙකෙන් සම්බන්ධ වෙන බලනවා. කන් දෙක අගුල් වැටුණා වගේ ඇහෙන්නේ නැතු වෙනවා. මරණයත් එක්ක කන් දෙක අගුල් වැටෙනා වගේ ඇහෙන්නේ නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකෙම ඝන අන්ධකාරයේ සහ මහා පාළු සද්ද මාත්‍රයක්වත් නැහැ. කන් දෙක හෙන්නත වෙනවා කියන්නේ ඒකනේ. කන් දෙක බිඳිනවා කියන්නේ ඒකනේ. කන නැතු වෙනවා කියන එක. ඊළඟට එහෙම දෙයක් මට ඇත්තටම සිද්ධ වුණොත් අනිත් ඉන්ද්‍රියන් වල හැකියාව තියෙද්දි මම කරන්නේ කෑ ගහන්න උත්සාහ කරන එක. මට මොකද්ද වෙනවෝ? මගේ ඇස් දෙක වෙන්නේ නැතුව ගියෝ, කන් දෙක හෙන්නේ නැතුව ගියෝ කියලා කෑ ගහන්න හදනකොට හීනෙන් බය වෙච්ච කෙනෙකුට වගේ සද්ද පිට වෙන්නේ නැහැ. කතා කරන්න මෙහෙම වුණාව තියෙනවා. කතා කරන්න ගන්න වීරයක් තියෙනවා ඇතුලෙන්. නමුත් සද්ද පිට වෙන්නේ නැතුව යනවා. අන්න ඒ වගේ තත්ත්වයකට පත් වෙන මේ ලෝකේ මට මගේ අයට කතා කරන්න ඌමනාවක් තියෙනවා. ළඟ ඉන්නට පණිවිඩයක් කියාගන්න ඌමනාවක් තියෙන දෙන්නේ නැහැ. හරිද? හරියට නිකන් හොරු පැන්නා වගේ. මහා දරුණු හොරු පැන්නොත් මොකද කරන්නේ අපිට? අල්ල ගන්නවා. අල්ලගෙන අත්පය ගැට ගහනවා. ඇස් දෙක නේද බඳිනවා. කාටවත් කතා කරගන්න බැරි වෙන්න නේද? කටකට ගහලා අතපය බැඳලා ඇස් දෙක බැඳලා එහෙම වැඩ කරනවනේ හොරු සමහරවල්. කෑ ගහන්න බැරි වෙනවා. කටට පුළු මොනවද ඔබනවා රෙදි කෑලි ඔබලා. දැන් කෑ ගහන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවක් වගේ හරියට නිකන් මේ කොයි වෙලාවද කතා කරගන්න බෑ. දැන් තියෙන අතපය උස්සලා මේ සංඥාවක් දෙන්න. අන්න හොරු අතපයත් බැඳලා දාලා වගේ හරියට නිකන් මේ උස්සන්න හදනකොට කිලෝ ගාන කිලෝ 50ක් 60ක් බරයි වගේ ඉස්සෙන්නේ. උස්සන් ඩුවමනවා තියෙනවා ඉස්සෙන්නේ නෑ. හරිද? එහෙනම් බලන්න දැන් ගෙදරට කොටු වෙනවා, කාමරයකට කොටු වෙනවා, ඇස් පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා, කතා කරගන්න බැරුව යනවා, අතපය උස්සගන්න. ඔය වගේ කීපයක් අපි මෙනෙහි කරන්න ඕනේ නේද? මම මේ නිකන් මතක තියාගන්න ගානත් එක්කම කිව්වේ. දැන් අපි 6ක් කතා කරා. ඉතින් හොඳට දැනෙන්න ඕන අර හොරු ඇවිල්ලා පුටුවකට තියලා බැඳලා වගේ. දැන් කතා කරගන්නත් බෑ, ඇසුත් බැඳලා මොනවා වෙනවද දන්නේත් නෑ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයන් උදා වෙනවා මරණාසන්න කාලේ වෙනකොට. ඊළඟට ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න බැරි වෙනවා, එළියට දාපු හුස්ම ඇතුළට ගන්න බැරි වෙනවා. ඔන්න ඔය විදිහට අපි මූලිකව පියවර 7කින් ඔය ඕන තරම් පුළුවන් තමයි. මේක නීතියක් එහෙම නෙමෙයි. මේක යම්කිසි අපි මතක තියා ගැනීම සඳහා ගන්න මරණය ගැන මෙනෙහි කරන වැඩපිළිවෙල විතරයි. බලන්න එළියට දාපු හුස්ම ඇතුළට ගන්න බැරි වෙනවා, ඇතුළට ගත්ත හුස්ම එළියට දාන්න බැරි වෙනවා. එතකොට අපි හුඟක් වෙලාට කරන්නේ නහයෙන් බැරි හින්දා කටෙන් අදිනවා. එතකොට සද්දයක් එනවා ගාලා. නේද? එතකොට මිනිස්සු කියනවා පණ අදිනවා කියලා. නේද? පණ අදිනවා කියලා කියනවා. ඉතින් ඔන්නම වෙලා මාව මරණයට මේ ලෝකෙන් මාව සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. මම මේ අයට මෙහෙම කියන්නම්. කෙනෙක් කියයි, ඔය ඔක්කොම නැතුව නිින්දෙන් මැරෙන වෙලාවල් තියෙනවනේ. නේද? අනිත් හැමෝටම ඔය ඔක්කොම වෙන්නේ නැහනේ. ඇත්ත. සමහර අය ඉන්නවා ඔය ඔක්කොම වෙනවා කන් දෙක විතරක් ඇහෙනවා අන්තිම මොහොත දක්වා.
හෙල්ලෙන්ඩවත් බැරුව හිටිය එක මම දන්න කෙනෙකුට එයා ගිරියවුල වෙනස්වීම් සිද්ධ වුණා පිරිත් ධර්මය ශ්‍රවණය කරද්දි. ඒකෙන එහෙනම් ඇහිලා තියෙනවා. සමහරයට ඉදි එක එකනට එක එක විදිහ වෙන්නේ. මම මේකෙ මෙන්න මෙහෙම අහනවා මෙයාගෙන්. විවාහය කරපු කාලේ මතකද? ජාති 6කින් 7කින් 8කින් විතර ප්‍රශ්න එනවනේ. විශේෂ ශාස්ත්‍රවල නේද? එතකොට ඔක්කොගෙම එන්නේ නැහනේ. කියලා අතහැරියද ඔක්කොම ඉගෙන ගත්තද? ඔව්. ඇයි ඒ? කෝක හරි කෝක එන එකට මොන දෙන්න බලන්න. එහෙනම් ඒ වගේ දැන් අපි පියවර 7ක් කිව්වනේ. ඔයිටත් වැඩි දේවල් තියෙනවා තව කියන්න. ඔය 7ම උනේ නැති වුණාට සාර්ථකව මරණයට මුහුණ දෙන්න නම් ඔය 7වත් අඩුම ගානේ දැනගෙන තිබීම. එදාට බලන්න මේකෙන් එන ලාභයක් මං හෙට කතා කරන්න ඕන දෙයක් දැනුම් ආයෙ කියන්නම්. මේ වෙලාවෙම කියන්න පහසු වෙනදා ඔය தත්ත්වයේ උදාවියගෙන එනකොට කලින් දැනගෙන හිටියොත් කලබල වෙයිද? නෑ, දැන් දන්නවා. මේක තමයි ස්වභාවය. මාව ගෙදරකට කොටු වෙනවා කියලා මං දැනගෙන හිටියේ. හරි, දැන් වුණා වැඩේ. හරි, මාව කාමරයකට කොටු වෙනවා, ස්පිතාලේ ඇඳකට කොටු වෙනවා කියලා මං දැනගෙන හිටියේ. හරි, මේ වෙන්නේ ඒක තමයි. ඇස් පේන්නේ නැතු වෙනවා කියලා මම ඒ අර ස්පිතාලේ ඇඳකට කොටු වෙනකොටම දන්නවා. තව දවසකින් දෙකකින් ඇස් දෙක නැතු වෙනවා කියලා, කන් දෙක නැතු වෙනවා කියලා නේද? අන්න එහෙම දැනිලා තේරිලා තියෙනවා නම් ඒක වෙනකොට සිහියෙන් නේද නොමුලාව කාලක්‍රියා කරන්න හේතුව. ඉතින් මේකම ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ඉතින් තව තියෙනවා, අපි හෙට කතා කරමු. මොකද දැන් අද කරන්න එපා. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? පැත්තකටලා ඉඳගෙන ඔන්න ඔය ටික මෙනෙහි කරනවා. හොඳට හොඳට මෙනෙහි කරනවා. එහෙම මෙනෙහි කරනකොට මට තේරෙනවා මේක මට කවදාහරි සිද්ධ වෙන දෙයක් කියලා. කවදාහරි සිද්ධ වෙන දෙයක් කියලා තේරෙනවා. අනිත්‍යයි කියලා ප්‍රබලව දැනෙනවා. ඒත් එක්කම අනාත්ම දුක්ඛ අනාත්ම ලක්ෂණ දැනෙනවා. නමුත් අනිත්‍යයි කියන එක ප්‍රබලව දැනවක හොඳට ඔය ටික මෙනෙහි කරනකොට ඇත්තටම අපිට හැඟීමක් එනවා. මොකද්ද? ජීවිතේ අනියතයි. ජීවිතේ අනියතයි. ඇයි ජීවිතේ අනියත? මරණය ස්ථීර වගේම සිද්ධ වෙන හින්දා කියලා. මරණය නිත්‍යයි කියලා. හරි, එහෙනම් ජීවිතේ අනියතයි මරණය නිත්‍යයි කියන හැඟීම නේද අපිට උපදින්න ඕනේ? අර විදිහට මෙනෙහි කරොත් නේද ඒ හැඟීම උපදින්නේ? කෙනෙක් ගැන, ළමයෙක් ගැන ආදරයෙන් මෙනෙහි කරොත් ආදරයෙන් ආදරය කියන හැඟීම වැඩි වෙනවා. කෙනෙක් ගැන තරහෙන් මෙනෙහි කරොත් තරහ හැඟීම වැඩි වෙනවා. අපිත් එක්ක හොඳින් ඉන්න කෙනෙක් ගැන මම මෙයත් එක තරහයි, 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 තරහයි වගේ තරහ වෙනවා. දර චූටි කාලේ වගේ නේද? චූටි කාලේ ළමයි එහෙම කියාගෙන කියාගෙන යනවා නේද? එතකොට තරහ ඇති වෙනවද? නෑ. එහෙම කිව්වට තරහ ඇති වෙන්නේ නෑ. වචනේවත් ඕනේ නෑ. තරහෙන් මෙනෙහි කරොත් තරහ ඇති වෙනවා. අපේ අතු මරණ සත්‍ය වඩනවා කියලා මොකද කරන්නේ? ජීවිතයන තමන්නේ නිතයි, ජීවිතයන තමන්නේ නිතයි, ජීවිතයන තමන්නේ නිතයි, ජීවිතයන තමන්නේ නිතයි කියලා ඔහේ ගියෝ ගියෝ ඉන්නවා. හැබැයි මම මෙහෙම අහනවා, තරහ කෙනෙක් ගැන, මේ වෙනුවට තරහ ඉපදිලා තියෙන කෙනෙක් ගැන, මං මෙයත් එක්ක තරහයි, මම මෙයත් එක්ක තරහයි කියලා මෙනෙහි කරන් මෙනෙහි කරන් මෙනෙහි කරන් අන්න එතකොට නම් අර තරහ ටික වැඩි. ඒ වගේ හැඟීම ඉපදිච්ච කෙනෙක් පින්නත් නේ, ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම අදහස ඉපදිච්ච කෙනෙක් අර ওই තරම් ওই ගොඩාවක් මෙනෙහි කරන්න ඕනේ නැහැ. එයා ජීවිතය අනියතයි මරණය නියතයි කියලා හිතනකොටම අර හැඟීම උපදිනවා නේද? එහෙනම් පටන් ගන්නකොට වචන භාවනාව කරලා හරියන්නේ නැහැ. හැබැයි පසුව වචන වලින් අර හැඟීම ගන්න පුළුවන් නේද? අපි දන්න දෙයක් ගැන පස්සේ පුළුවන් වචනෙන් කියනකොටම අර පරණ අදහස් ටික ඔක්කොම වෙනම බලන්න. අපි කෙනෙක් එක්ක හොඳටම තරහ කෙනෙක් කවුරු හරි නම කියනකොටම අපිට තරහ යනවද නැද්ද? මතක් කරනකොටම තරහ යනවා. එහෙනම් ඒ වචනේ පුළුවා. ඒ වචනේට අදාළ සංස්කාරයක්, චේතනාවක් තමන්ගේ තුල ඇති වෙන විදිහට සකස් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒ වචනේ භාවිත කරලා භාවනාව සිද්ධ කරන්න. තේරෙනවද? තේරෙනව නේද? එහෙනම් වරද්ද ගන්නෙ කොතනද? හැඟීම උපදවාගත්ත නැති වචන භාවිත කිරීමෙන් කිසිදු ඵලයක් වෙන්නේ නැහැ. හුඟක් අය කරන්නේ ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ওই ත්‍රිලක්ෂණයම මතුවෙන හින්දමත් අපිට ඇති වෙන ලොකු ප්‍රහාරය හින්දමත් මොකද කරේ? නවසිවතික
එකැන මරණය ගැන කමටහන් දේශනාවල සතිපට්ටහනේ කායානු පස්සනාවේ මරණ සතිය පිළිබඳව බොහෝ වසයෙන් දේශනා කරල තියෙන ස්ථීවතික නමයම මරණය ගැන මරණය පිළිබඳ ඉති මේ ඔක්කෝම කරන්න කියලා නැහැ එකන්න එකක් කිරීමෙන් පවා ප්‍රයෝජන ඇතින ඒටිකත් භාවිතාවට අරගෙන අපි මේ ප්‍රායෝගිකව වර්ධනය කර ගැනීම සඳහා මූලිකව නවසිවතික එකක් අරගෙන පංචුපාදානස්කන්දය ත්‍රිලක්ෂණය දක්වාම යන්න පුළුවන්. ඒකද එච්චර හාට යන්නද මේ මූලික සතරකමටහන්ට අදාළව මේ මරණ සතිය සාකච්ඡා කරන හින්ද මේ වෙලාවේ අපි මේ ඔක්කොම මිශ්‍ර කරගෙන මරණය ගැන මෙනෙහි කිරීමක් කරනවා. පළවෙනියෙන්ම මේ ශරීරය නින්දා සහගත නිකමට නිකං හිතල බාණ්ඩ එක මෙහි කරන්න ඕනෙත් නෑ මොකද කරන්න කියලා අපි මැරිච්චකම් මොකද කරන්න මේ කාලේ මල්සාලාවට අර යන ගිල සමහරලාට මරණ පරීක්ෂණ කරන්න ඕන මේ ඔළුවේ හිටන් හම ගලවල අයින් කරලා ඉතින් ඒවා කරලා අන්තිමට මොකද කරන්න බඩ පල්ලා මේ බඩේ තියෙන ඒවා අයින් කරලා ඒවාසට ඒ තියෙන රෙදි කෑලි ගෝනි කෑලි වගේ ඕබලා නේද ආයේ බඩ මහලා ගෝනි කට්ටකින් වගේකින් ඇඳුම් තියලා ඊට පස්සේ මේ කට ඇරිලා තියෙනවා නම් මේ පැත්තට කම්බියක් දැම්ම ඉදි කට්ටකින් මේ කල්ලා තද කරලා බැඳා ගම් දාලා කට වහලා ඔන්න ඔය වගේ මේක අගෞරවණීය වෙනේ දරගෙන ගිහලා මේක සුද්ධ කරලා දාලා හොස් එකක් හරි අල්ලලා මේක සුද්ධ කරලා දාලා ඒ වගේ දේවල් ටිකක් කරනවා ඒවා අපි දන්නවා නේද ඒව ගැන චුට්ටක් කැමති නම් මෙහෙ කරලා කමක් නැහැ හැබැයි ඊට පස්සේ වලලනවා කියලා මෙහෙ කරන්න ඕන හරි තමන්ගේ ශරීරයේ හිත තියාගෙන මේ කරන්න මේ ශරීරයේ මහපොළොවේ වල්ලා දානවා කියලා මේ ශරීරයේ මහපොළොවේ වැල්ලුවොත් මොනවද වෙන්නේ කොහොමත් මැරිලා දවස් දෙකක් තුනක් යනකොට මේක නිල් වෙනවා ඉදිමෙනවා නේද මේක කළු වෙනවා නේද අපි දන්නවා නිල් පාට වෙනවා ඉදිමෙනවා එතකොට ඒ නිල් වෙනවා කියනකොට මේ මගේ ශරීරයටම හිත තියන්න ඕනේ හරි හිත තියාගෙන නිල් පාට වෙන බව නිල් පාට වෙන බව මෙනෙහි කරන්න ඕනේ ඊළඟට ඉදිමෙනවා කියනකොට භාවනා කරන කෙනා මේ ඔක්කොම මේ මූණ ඔක්කොම ඉදිමෙනවා කොයි වෙලාවල හරි මේක ඉදිමෙනවා ඊළඟට මොකද වෙන්නේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියා මතකයි නහයෙන් සොටු ගලාගෙන ගියා මතකයි කටින් කෙල ගලාගෙන ගියා මතකයි කණෙන් ওই නාල හරි වරුණාට පස්සේ නේද වතුර පිටලා තිබිලා මේ පැත්ත හරින වතුර ගලාගෙන ගියා මතකයි ඒ වගේ මේ හැම තැනින්ම මොකද වෙන්නේ ඕජස් කලන් පටන් ගන්නවා එතකොට මෙහෙම භාවනාවේ යෙදිලා ඉන්න කෙනා හොඳට මේ ඇහෙන් ඕජස් කලනවා කණෙන් ඕජස් කලනවා කටෙන් ගලනවා හරිද මේ ශරීරයේ තියෙන හැම සිදුරකින්ම ඕජස් කලන්න පටන් ගන්න ඒක හොඳට තමන්ගේ ශරීරයේ හිත තියාගෙන මේ ශරීරයට මේ දේ වෙනවා කියලා මෙනෙහි කරන්න ඕනේ. කවදා හරි තවසක මේ ශරීරයට මේ දේ සිද්ධ වෙන හැටි මෙනෙහි කරන්න. ඊළඟට මොකද වෙන්නේ? මේ හැම බැලුමක් වගේ පිම්බිලා පුපුරනවා. පුපුරන තැඟුලින් ආයෝජස් කරගෙන යනවා. ඊළඟට සිලිසිලි ගාලා මේකේ පණුව එනවා නේද? අඟල් භාගයක් විතර දිග පණුව නේද? මේක ඉතින් දැන් පණුව එනවා කියනකොට මේ හැම තැනම පණුව නලියන්නලිය මේ ශරීරය නේද? කාලා දාන හැටි මෙනෙහි කරන්න ඕනේ ඊළඟට මස් නැති නේද මස් සහිත ලේ සහිත හැමෙන් වැහිච්ච හැම නිකන් කරවල කෑල්ලක් වගේ ඝන වෙලා නේද ගන්ධසාර බැරි ගන්නට පතර ඉති මේ ශරීරය පුදුමාකාර කුණු ගඳ ගොඩක් මේ කට්ටේ මස් දීවලා ගිලා මසුත් තියෙන ලේ තියෙන හැමෙන් වැහිච්ච ඇට සැකිල්ල නේද අන්න ඒ ගානට මේ ශරීරය පත් වෙනකොට කොහොමද කියලා තමන්ගේ ශරීරයේම සිත තබාගෙන වෙන කොහෙත්ම ඉස්සරහින් මවා ගන්න යන්නේ නැහැ. අජ්ජත්තික ශරීරය ගැන මේ පරණ කොහේ හරි තියෙන මිනිහ දැකලා ඇති ওই සිද්ධිය දැකලා ඇති. හැබැයි දැක්කට කොහෙටද හිත තියාගන්න ඕන? තමන්ගේ කය බලන්න කොච්චර ලොකු හැඟීමක් ඇති වෙනවද කියලා. හරි. මේ කය දැන් අපිට මේ ඇට සැකිල්ල දැනෙනවනේ අන්ත. මේ ඇට සැකිල්ල මේ හැම දිය වෙලා මේ ඇට සැකිල්ල උඩ යන්තම් මස් තියෙන ලේ සටහන් තියෙන හමෙන් වැහිච්ච තත්වයකට පත් වෙනවා කියලා මේ භාවනා කරන කෙනා හොඳට මෙනෙහි කරන ලොකු ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. එතකොට හරියට කරොත් එහෙම. හරි තමන්ගේ ශරීරය හිත තියාගෙන. ඊළඟට මසුත් නැති, ලේත් නැති හමෙන් වැහිච්ච ඇට සැකිල්ලක් බවට පත් වෙනවා කියලා මෙනෙහි කරනවා.
හමට මොකද වෙන්නේ. හමත් තිවිදී ගිහිලා වේලිලා කුඩු වෙලා අයිගෙනවා. දැන් නහරවැල් මස් ඔක්කෝ මයිගුණාම මොකද වෙන්න මේ ඇට සැකිල්ල අර ඇන දාලා ඇන මුරිච්චි දාලි වෙල හයිකරලා තියෙන් නෑ. දැම් මලමිනිය මෙහම තිබුණා නම් එහෙම තිබ අද්ධක මොකද වෙන්න ලෙහිලා මේ පැතර වැන්න ඒ වැටනකොට මේවා ඔක්කෝම එදවෙෙන් වෙනවා. එනම් අත්තට පැත්තකට වැටනවා. එට ඔලු මෙහම කෙරින්න්නම් තිබේ මෙතන උලක් වගෙන තියෙන්නේ මේක මොකද වෙන්න ඒක පැත්තකට පෙල්ලෙනවා. මේ වගේ දැන් කකුල් දෙකේ කකුල් දෙක විලු මෙහම මෙහම තිබනම් ඒවා ඩික්්ගල මෙහම වැටෙනවා. එනම් මේ ශරීරයේ තියෙන සියලු අස්ති එකනෙක් එකනෙක වෙංගල තැන්තැන්වලට ඉතින් ඔන්න අන්‍යේන පාදට්ටිකං අන්‍යේන අත්තට්ටිකං අන්‍යේන පිට්ටිට්ටිකං අන්‍යේන සීස කටාහං එක තැනක ඔලු කට්ට එක තැනක අත්කට්ට එක තැනක මේ ශරීරය සම්පූර්ණය වෙන්ගෙන බව මිනිහි කරන්න ඕනේ. හරි මේ ශරීරයම හිත තියාගෙන හරි ඒකත් එක්ක ඊට පස්සේ මොකද කරන්නේ මේ යටත් කුඩු කුඩු බවට පත්වෙලා යන බව ඔන්න ටික මිනිහි කරන්න ඕනේ. කුඩු කුඩු වෙලා පොළොවටම පොළොවටම පස් වෙලා යන තත්ත්ව එනකම් මිනිහි කරන්න ඕනේ. බලන්න එතන කීයක් විතර කියවුනාද කියලා ලක්ෂණ අපි නිල් වෙනවා කළු වෙනවා සහ ඕජස් කරනවා කියන තුන එකක් කියලා ගන්නකො එකයි. හරි නිල් වෙනවා කළු වෙනවා ඕජස් කරනවා. ඊළඟට හැම පැලිලා පණුව ගහනවා නේද. ඊළඟට හැම පැලිලා පණුව ගහනවා. ඊළඟට මස් යන්තම් තියෙන ලේ යන්තම් තියෙන හැමෙන් වැහිච්ච ඇට සැකිල්ල නේද ඇට සැකිල්ල. ඊළඟට මස් නැති ලේ නැති හමෙන් වැහිච්ච ඇට සැකිල්ල. ඊළඟට හම අයින් වෙලා අර බේලි ඔලු කට්ට අත් කට්ට ඔක්කොම තැන්තැන්වලට විසිරිලා තියෙන ස්වභාවයන්. ඊළඟට ඒවත් දිරලා පොළොවට පස් වෙලා තියෙන ස්වභාව. ඔය වගේ දල වශයෙන් ඔය පහක් හයක් අපි කතා කරාට ඒවා ගැන හොඳට දැනෙන තුරු මේ ශරීරයට මේ සිද්ධිය වෙනවා කියලා තමන්ට ඇතුළෙන්ම හැඟීමක් එන තුරු මේක කරගෙන යන්න ඕනේ. හරිද? ඔය ටික ඉවරනකොට අපිට ලොකු හැඟීමක් එනවා ජීවිතය අනියතයි මරණය නියතයි කියලා. ඊළඟ තව පොඩි පියවරක් තියෙනවා හරියට කරන කෙනෙකුට. දැන් ඔය කාගෙන්ද කරේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන කොටස තමන්ගේ පැත්තට. හරිද? ඊළඟට අනුන්ගේ පැත්තට. ඔය ඇති වෙච්ච හැඟීමම තමන් ආදරය කරන හැටි යොදවන්න ඕනේ. අන් අයත් මරණයට කැප වෙලා ඉන්න අය අන් අයත් එනම් මගේ ළඟින්ම ඉන්න අයව මිනි පෙට්ටියට වැටෙන්ඩ ඉඩ තියෙනවා මගේ ජීවිතය තිද ඒ කැන්න මේ ඔක්කොම මේ මැරේවා මැරේවා කියලා මේ එක මේ නද මැරෙනවා හින්දනිකං ඉන්ඩෝ නෑ වැඩක් කරන්න හොඳ නෑ කියන තත්වකර නෙව ඒ තම අපි මෙතන වරද ගන්න තැන් අපි වගෙන හිට අනිද ගොඩක් කතා කරනවා. මරණ සතිය ගැන් මේ මරණ සතිය කියන්නේ මේ පැත්තකටලා ඉන්න මා මැරෙනවා නේ ඒකද මම මුකුත් කරන්නේ නැහැ කියලා කම්මැලිකම් ඇති කරන භාවනාව නෙවෙයි. මරණ සතියෙන් අපිට තියෙන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්කමක්. ඒක අපි හෙට කතා කරමු. හෙට අනිද්ද සාකච්ඡා ගොඩක් තියෙනවානේ. අනුන්ගේ මරණය අරගෙන මිනි පෙට්ටියක තියලා අනුන්ගේ ජීවිතය අරගෙන මං කැමති අය මිනි පෙට්ටි දර්ශනය හදලා තියාගන්න පොඩ්ඩක්. උපාධි දර්ශනය හදලා තියාගන්න ඕනේ දරුවන්ගේ නේද? ඒ වගේම කෝට් එකක් අඳලා ඒ වගේම මලක් ගහලා නේද? ඒකත් වෙන්න පුළුවන්ද බෑද? ඒකත් වෙන්න පුළුවන්. මගේ ජීවිත කාලෙ මේක වෙන්න පුළුවන්. අම්මගේ මරණය බොහෝ විට දරුවාගේ මරණයට වැඩි අම්මගේ මරණයට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩි තාත්තගේ මරණයට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩි කෙනෙකුට. එහෙනම් ඒක දැනගෙන ජීවත් වීම සිද්ධ විය යුතුද නැද්ද? එතකොට ඒ වගේ දෙයක් සිද්ධ වීගෙන නේද ඉතින් මම දැනගත්ත මේක මම දන්නවා මේක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක මම දැනගෙන හිටියනම් මට එන හානිය අඩි. මම දන්න එක ආදස්තම තාත්තා කෙනෙක් ඉන්න ගෙදර ඔක්කොම සමාජිකව 6 දිනේ මේ 6 දිනාට දවසකට එක සැරයක් කියනවා මතක තියා ගන්නවලා අපි එක්කෙනෙකුට මරණ පහකට මුණ දෙන්න සිද්ධ වෙනවා. එක්කෙනෙකුට හතරකට මුණ දෙන්න සිද්ධ වෙනවා. එක්කෙනෙකුට තුනකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක මතක තියා ගන්න. ඒක දවසකට එක සැරයක් හරි කියලා. හරි. එක්කෙනෙක් ඉන්නවා අපි කට්ටියගේ මරණ පහටම
පහකට මුුණ දෙඩල කෙනෙක් ඉන්නවා කියලා. තිඒ වගේ මේ සිහිය ඇතිකර ගණ්ඩ ඔය අන් අයගේ මරණ ගැන මෙහික හුගාක එකට කම්මැලි අපේ අම්මලන විශේසයෙන් දරුවන්ගේ මරණය ගැන මෙනෙහි කොරනු අතියා හිතාන්නවත් නෑ. ඒ කරන්න බෑ මේක හොඳ පරීක්ෂණයක් කරන්න බැරියි හුඟකයට බැඳීම හද මේ බැඳීමත් එක් මොකද වෙන්නේ ඒ ඇත දන්න තින්ද ඒ බැඳිල තින් ඒ ගැන යාලා නිත්‍ය වසයෙන් ඉන්න නෑ ඕකට හේතුව එක නෑ ඒක වෙන්නේ නෑ ඒක වෙන්නේ නෑ කියලා. අපි මේකේ ප්‍රායෝගික පැතිකඩක් ගැන හෙටත් කතා කරමු. නමුත් දැන් කරන හැටි මතකද කියලා බලන්න ආයතරයක් අපි පළවෙනිින් හතක් කිව්වා. ගෙදෙට්ට හිර වෙන හැටි, කාමරයකට හිර වෙන හැටි, නැත්නම් ස්පිතාලට හිර ඇඳට හිර වෙන හැටි, ඇස් දෙක පේන්නේ නැතුව යන හැටි, කන් දෙක ඇහෙන්නේ නැතුව යන හැටි, කතා කරන්න බැරි වෙන හැටි, අතපය උස්ස ගන්න බැරි වෙන හැටි, හුස්ම ගන්න බැරි වෙන හැටි කියලා. ඊට පස්සේ අපි දැන් අන්තිමට කතා කරපු ටික ඊළඟට අනුන්ගේ මරණය. ඔය ටික අද හවස කරන්න ඕනේ. හවස හරිත් මේ දැන් හරි කමන්නේ. හරි. දැන් උදෑසන 9යි. ඉතින් මේ වෙලාවේ වෙලාව තියන අය අද කරන්න. තමන්ට ලැබෙන ගැටලුව බොහෝ විට හෙට අපි අතින් සාකච්ඡා වෙයි. හෙට ඒකේ ප්‍රයෝජනය තේරෙයි. ඒතර හෙට තවත් උනන්දුවෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ගැන මේ සතිය පුරාවට අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරන හින්දා මරණ සතියෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වේ. එතකොට ප්‍රත්‍යවේක්ෂා කියන්නේ ප්‍රායෝගික වැඩසටහන. මොකටද අපේ වෙනස නිවැරදිවම සිද්ධ කරගන්න. අපි වෙනස් වෙන්න ඕනේ, අපේ චින්තනය වෙනස් වෙන්න ඕනේ, ඒ චින්තනය නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ. වැරදි වැරදි වෙනස් වෙන්න කාලයක් නැති බව අපිට තේරෙයි. මේ මරණ සතියේදී තමයි මේක හොඳට තේරෙන්නේ. වැරදි 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 වෙනස් වෙන්න කාලයක් නැහැ කියලා. ඉතින් අද දවසේ අපි සිද්ධ කරන මේ ධර්ම සාකච්ඡාව මෙතනින් නිමාවටපත් වෙනවා. අද දවසේ දායකත්වය ලබා දුන්න පින්වන්ත පිරිස තමයි මේ මැදිරියට ඇවිල්ලා ධර්ම ශ්‍රවණය කරේ. ඒ හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න උතුම් අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා හැම දිනම ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. පෞලේ නමින් මිය පරලෝ යන් රියදුන සෑම දිනාටම පුණ්‍ය අනුමෝදනා කිරීමත් බෞද්ධ නාලිකාවේ ගරුතර අපවත් විවදාල නායක හිමියන් ඇතුළු අපවත් විවදාල මහා සංගරුවනට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, ඒ වගේම සුජීවත්ව වාසය කරන දයාවර මෑණියන්ට, දයාවර කිරියම්මාට, පවුලේ දූ දරුවන්ට, පවුලේ හැම දිනාට පුණ්‍ය අනුමෝදනා සෙත් ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ ඇඹිලිපිටිය කොළඹගේ ආර බිසෝල් කොටුපාර ලිපිනේ පදිංචි SP ප්‍රදීප් වික්‍රමසිංහ ඇතුළු පවුලේ සැම දෙනා මේ පින්වන්ත අය මේ වැනි දායකත්වයන් දරන තුන්වෙනි අවස්ථාව තමයි මේ අවස්ථාව. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරලෝකයේ යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, හැම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහතුනේ නිවැරදිම වෙනසකට ඔබේ ජීවිතයේ හැඩගස්වන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 6 වන සතිය අද මෙලෙසින් ආරම්භ වුණේ. ඉතින් 6 වන සතියේ පළමු දවසේ දේශනාව පවත්වා වදාළ අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේට තවත් චිරත් කාලයක් මේ උතුම් සසුනඹරට වැඩවඩන්නට නිදුක් නිරෝගී චිරජීවනය සුවසම්පත්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සුපුරුදු ලෙංගතුකමින් හෙටත් උදෑසනාටට ඔබේ ආලින්දයට එන බලාපොරොත්තුවෙන් අද දවසේදී ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් නිමවට පත් කරනවා. ඔබ සැමට සුබ දවසක් වේවා.